ශාකයක් එම් කියන්නේ දන්නවද එක අතකට ගෙවත්තට අසිරියක් වටිනාකමක් මේකෙන් එකතු වෙනවා අනිත් අතට අපේ වත්පතට අපේ ආහාර පදයට එකතු වෙන දේ කොස් වුණහම ආහාර සුරක්ෂිතතාවයේ අංක 1 ඒ විතරක් නෙවෙයි පෝෂණයෙන් 93යි අපි දන්නවා වසවිස ඇත්තේම නැති බව ඉතින් මේ දේවල් ඔක්කොම සලකා බලලා මේ වගේ කාබනික තත්ත්වයේ අරතේ කොස් ගහක් තිබ්බොත් කොච්චර හොඳද අපි කවදාවත් හිතලා නැහැ අහලා නැහැ අපේ පැරැන්නෝ කොස් ගහකට පෝර එකතු කරනවා කියලා නෑ නේ ඒක ඉබ්බේම වැවෙනවා නිකම්ම වැවෙනවා බලනකොට පොඩි පැලයක් වත් තියලා මහ විශාල ගහක් බවට හැරිලා ලොකු පළදාවක් එක්ක සම්පූර්ණයෙන් කාබනික තත්ත්වය යටතේ වැවෙන්නේ ඉතින් කොස් ගහක් විතරක් නෙවෙයි තවත් ඒ වගේ අපි ලයිස්තුවක් ගත්තොත් මට ඔබට ඉදිරිපත් කරන්න පුළුවන් ගණනාවක් තියෙනවා බලෙන් වගා කරන්න ඕනේ නෑ කාබනික තත්ත්වයක් අපි කියන මේන්ටේන් කරොත් ඒක ඇතුලේ අපේ ගෙවත්තේ අපේ ඉන්න තැන විශේෂයෙන්ම මේ ගහක් ඉඳන තැන කාබනික තත්ත්වේ නම් තියෙන්නේ තත්ත්වේ හරතේ වගාව කරන්න පුළුවන්. දැන් එහෙම තමයි ඉන්නල භෝගය උනත්. මොකද දේශීය භෝගයක් කාබනික තත්ත්වේ යටතේ කිසි වසවිසක් නැතුව ලොකු ආයාසයක් දරන්නේ නැතුව ඉතාම හොඳින් වගා කරගන්න පුළුවන්. ඒ නිසාමයි අපි අද බලාපොරොත්තු වෙන්නේ බණ්ඩාරගම ඉන්න අපේ සුභාෂ් මහත්මයා මුණ ගැහිලා මේ ඉන්නල වගාව ගැන වැඩිදුර කාබනික ආහාර ගැනත් කාබනික ආහාර වගා කරන විවිධ ක්‍රමෝපායන් පිළිබඳව කතා කරනකොට කාබනික වගාවේදී නැතුම බැරි භෝග කාණ්ඩයක් තමයි අලභෝග. අද අපි ඉන්නේ ඉන්නල වගා ශේෂ්ත්‍රයේ. බණ්ඩාරගම එහෙම නැත්නම් රයිගං කෝර්ලේ බණ්ඩාරගම කොළමැදිරියේ සෝමතිලක මහත්මයාගේ වගා භූමිය. ඔබේ ගෙවත්තට යාබදව තියෙන ඕවිත සහිත භූමියක. කාබනික ආහාර වලදී අපි කතා කරනවා අපේ ගමේ ගෙදර කොස්පොලොස් වලට කිසිම පෝරක් නැතුව ගෙඩි දෙනවා නම් පොල් ගහ ගාව තියෙන අන්නාසි ගහේ අපිට ගෙඩියක් දෙනවා නම් කුණු වල ගාව ඉඳපු කෙහෙල් කැනේ හොඳට කැනක් ලැබෙනවා නම් මොන පෝරද ඒ විතරක් නෙවෙයි වාණිජ වුණත් විශේෂයෙන්ම අපේ නිදාගත්ත යෝධයෝ කියලා අඳුන්නපු අලභෝග කාණ්ඩයේදී මේ ඉන්නල කියන භෝගයත් එවැනි භෝගයක් ඒ කියන්නේ කාබනිකව වගා කරන්න පුළුවන් අවම යෙදුම් ප්‍රමාණයක් භාවිත කරලා බොහොම අපූර්වට වගා ශේෂ්ත්‍රයක් හදා ගන්න පුළුවන් භෝග කාණ්ඩයක්. මෙයා අපි දන්නවා තෙත්කලාපීය ප්‍රදේශවලදී බොහොම අපූර්වට වගා රටා මවනවා. මේ පේන ඉන්නල වගාව ලිබියාටේ කුලයට අයත් කෝලියාස් ප්‍රොෆුන්ඩි කෝලියාස් කියන උද්දිත උද්යාත්මකව හඳුන්වන බොහොම අපූර්ව බොහොම සුවඳ දෙන බොහොම මිහිරි භෝගයක්. පෝෂණ විවිධත්වය ගත්තත් විශේෂයෙන්ම ප්‍රෝටීන වැඩි කාබෝහයිඩ්‍රේට් ඒ වගේම විටමින් හා ඛනිජ විශේෂයෙන්ම තන්තු අඩංගු වෙච්ච කදිම භෝගයක්. ඇත්තටම කියනවා නම් අර්ථපල් පරාදයි. ඒ වගේ විතරක් නෙවෙයි. මේ ඉන්නලවල තියෙන සුවිශේෂී ගුණය තමයි මේගොල්ලන්ට තියෙනවා කාබනිකව හැදීමේ හැකියාවක්. මේගොල්ලන්ට අමතර යෙදුම් ගොඩක් අවශ්‍ය නැහැ. ඔබට පේනවා මේවා අපේ සමහරලාට අපේ දූල පුතාලුණත් මේ ඉන්නල වගාව දැකලත් නැහැ. ඒතකොට අපේ ගෙවත්ත බලන ගෙවතු අපේ ගෙවතු කතන්දරේ ඉන්න අපේ හිතවතුන්ට අපි ආරාධනා කරන්නේ අද දවසේ ඔබට කියලා දෙන්නේ අපේ මේ සෝමතිලක මහත්මයාගේ මේ භූමියේ ඉඳන් කුඩාවට හරි ඉන්නල පාත්තියක් ඉන්නල වලක් දෙයක් හදාගෙන කොහොමද අපි අලස්සන්න ගන්න කියලා. අපි මුලින්ම බලමු මෙයාට ඕන කරන මේ පාංශු තත්ත්වය. මේ පාංශු සන්තේ ඉතාමත් විශිෂ්ටයි. මේ බලන්න මෙතන තියෙන මේ ස්වභාවය. මෙතන තියෙනවා මේ වැලි මිශ්‍ර ලෝම පසක්. ඔබට පේනවා. මෙතන අධික මැටි නැහැ. ඒ වගේම වැලි ගතියක් තියෙනවා. ඒතර අපි දන්නවා ඉන්නල කියන භෝගය විවිධ භෝග රටාවලට අනුවර්තනය වෙනවා. ගෙවතු වගාවට, ගොඩ ඉඩම් වලට, මෙවැනි ඕවිත පද්ධති වලට, පුරන් කුමුරු වලට මේක භෝගයේ විවිධත්වයක් ඇතුව වගා කරන්න පුළුවන්. මේ පසේ ස්වභාවය ගත්තත් ඔබට පේනවා වැලි මිශ්‍ර වෙච්ච හොඳ ලෝම පසක් තියෙනවා. මේක තමයි අලභෝගයකට කියාපු කදිම පස. අපි දන්නවා මැටි අධික පසක් තද වෙන්නේ තද වෙනවා වැලි අධික පසක වියලි ගතිය ඇති වෙනවා නමුත් වැලි මිශ්‍ර වෙච්ච කාබනික ද්‍රව්‍ය බහුල පසක් විශේෂයෙන්ම ඉන්නල වලකට හරීම කැමති දැන් අපිට ගාල්ලට ගියොත්
ඇල්පිටිය බෙන්තරට ගියොත් සමතලා පාත්ති නෙවෙයි තියෙන්නේ. ඇලිවැටි ක්‍රමයට හදාගත්ත පාත්ති. ඒතර අපි විශේෂයෙන්ම රයිගම් කෝරළේ, පස්සදුම් කෝරළේ අපේ ගොවි මහතුරු පුරුදුලා ඉන්නවා. තනිතලාවට පාත්තිවලදී පාත්ති ක්‍රමයකට ඉන්නලා වවන්න. අද අපි එතෙන්දී මේ පාත්ති ක්‍රමයට ඉන්නලා වගා කරන ක්‍රමයක් ගෙවතු වගාවට කොහොමද ඉන්නලා පාත්තියක් යොදාගන්න කියන එකත් කතා කරමු. ඒ විතරක් නෙවෙයි. ගාල්ල, කෑගල්ල, රත්නපුර, කොළඹ, ගාල්ල මාතර, කුරුණෑගල වාරිය වාරිය පොළ වගේ ප්‍රදේශවලත් ඉන්නලා වගාවට ජනප්‍රියයි. ඒතකොට මේක කතන්දරේ තියෙන ඉන්නලවල වගා රටාවත් වගාවේ කල්පවැත්මත් පස්සම් කිරීම වැනි ක්‍රියාවලි පිළිබඳ අපේ ගොවීන් අපේ හිතවතුන් දන්නේ නැති හින්දා තමයි ගොඩක් වෙලාවට මේ ඉන්නල වගාව අතහැරලා තියෙන්නේ. එහෙනම් අද දවසේ ඔබට අපි වගා රටාවත් වගාවේ පස්සම් කිරීමත් නඩත්තුව ගැනත් මේ අත්දැකීම් හුමාරු කරගන්න තව මොහොතකින් බලමු. මේ වගේ ඉන්නල වගාවක් දකිනකොට ආසාවක් ඇති වෙනවා කාබනික තත්ත්වයට හොඳ වගාවක් කරගන්න. හැබැයි ඒ ආසාව මුදුන් පමුණවා ගන්න පුළුවන් වෙන්නේ හරියටම වගාවේ හැම දෙයක්ම දැනගත්තොත්. ඒ නිසා මට හිතෙනවා දැන් අහලා දැනගමු අපි පාංශු තත්ත්වේ කොයි වගේ වෙන්න ඕනද, ඒ වගේම වගාව රටාවක් තියනවද මේකේ, ඒ විතරක් නෙමෙයි පරිසරය සාමාන්‍යයෙන් කොයි වගේ සකසා ගත යුතුද කියන කාරණා. සුභාෂ් මහත්මයාට බාරයි. ඉන්නල ගතන්දරයේදී අපි කතා කරා විශේෂයෙන්ම කාබනික වගාවක් කියන එකට බොහෝම කදිම දෙයක් තමයි මේ භෝගය කියලා. අපි ඔබට අප්‍රේල් මාසෙන් කවාන දාලා ජූනි මාසේ ඉඳලා තමයි ඉතිරි කතන්දරේදී පෙන්නපු පෙන්වන්න තියෙන පස්සම් කිරීම කරන්නේ. ඒතර මේ පස්සම් කිරීම තමයි මේ කාල සීමාව තුළ භෝගේ වෙන්නේ. හැබැයි අපි හිතවතුන්ට ඒක විතරක් කිව්වොත් අපි දන්නවා පොඩි අඩුපාඩුවක්. කොහොමද මේ භෝගේ වැවුනේ? කොහොමද මේක වගා කරගන්නේ කියන එක ඒක පාට ඔලුවට යන්නේ නැහැ. ඒ හින්දා අපි ඔබට පෙන්වන්නම් අපේ රත්නපාල මහත්මල අපේ මේ ගම්මානේ ගොවි මහත්මහත්මී ඔවුන්ගේ පවුලේ සමයත් එක්ක එකතු වෙලා අපි ඔබට පෙන්නනවා තවාණක් යොදාගෙන මේ විදිහට අපි එතමු තවාණක් තියනවා කියලා අපිට මේ තියෙන්නේ මේ විදිහට අලවලින් බෝ කරගෙන බොහොම හොඳට හදාගත්ත අපි තවාණක් මේ විදිහටමයි අපිට හැදෙන්නේ. හොඳ නිරෝගී පුස්තිමත් දඬු අපි තෝරගන්න. මේ නිරෝගී දඬු වලින් සකසාගත්ත කොළ ටික මේ විදිහට ජූනි මාසේ වලවල් වල ඉඳන් හැටි අපි පෙන්වන්නම් ඔබට. රත්නමාල මාම අපි මේ කාබනික පොහොර දිරමු ගොම ටික හොඳට දාමු. දැන් මේ අපේ හිතවතුන්ට පෙන්වන්නේ ඉන්නල පාත්‍ති ක්‍රමයට නැත්නම් සමතලා ක්‍රමයට ඉඳ ගන්නකොට අපේ ගොවි මහත්මනි පාරම්පරිකව කරපු ක්‍රමේ පෙන්වන්නේ අපි පස්සම් කිරීම. ඊට කලින් මේක ඉඳගත් හැටිත් මතක් කරේ නැත්නම් මේකේ චිත්‍රය ඔබට ඇඳ ගන්න පොඩ අපහසු. අන්න ඒ හින්දා දැන් අපි හොඳට යහමින් ගොම පොහොර ටික දාලා මේ කාබනික පදාර්ථ ටික පසට එකතු කරලා පසේ තියෙන කාබනිකව හදා ගන්න පුළුවන් මේ භෝගයට තියෙන පොඩි උපස්ථානයක් අපි මේ විදිහට ලබා දෙනවා. මෙන්න බලන්න. මේ කරන්නේ ජූනි මාසේ 15 වෙනිදාට කලින් කරන ක්‍රියාකාරකම් අපේ ගොවි මහත්තයෝ. ඒතර අපි මේ කොළ ටිකත් මේ වගේ හදා කියා ගන්නවා. දැන් දැස් ඉගරගෙන හොඳ නිරෝගී දඬු වෙන් කර ගන්නවා. සාමාන්‍යයෙන් එක වලකට ඉති 3-4ක් ආදී ලෑස්ති කරගෙන මම මේ ටික අපි එලාගෙන යන් පාත්‍ති වල එලාගෙන යන් මේ විදිහට ලෑස්ති කරගත්තා. දැන් අපි කොළ තවාන අප්‍රේල් මාසේ දැම්මා. තවාන ජූනි මාසේ මේ විදිහට අපි ලෑස්ති කරගත්ත දඬු ඉඳ ගන්න වැඩේ තමයි කරන්නේ. රත්නමාල මාම ඉඳ මෙන්න බලන්න. අපේ ගොවි මහතුරු බොහොම පාරම්පරිකව තමන්ගේ භෝග වගාව සිදු කරගත් ආකාරය මේ විදිහට එක වලේ කොළ දෙක, එහෙම නැත්නම් එක වලේ කොළ තුන, හතර පැත්තට කොළ හතර. ඉන්නල කියන්නේ දේශීය භෝගයක්. දේශීය භෝගයක් නිසි විදියට වගා කරන හැටි ඉගෙන ගත්තොත් ගෙදරට හරියන විදියට ඉන්නල අස්වැන්නක් අපිට ලබා ගන්න පුළුවන් වගේම ඒක හරි ක්‍රමවත්ව කරොත් මේ කාබනික තත්ත්වය යටතේම අපිට මහ පරිමාණ වගාවක් උනත් කරන්න පුළුවන්. අපි ඒ ගැන දැනගන්න ඕනේ තව කාරණා තියෙනවා. පාත්‍ති සැකසීම තව තවත් ගොඩක් දේවල් තියෙනවා. ඉතින් විරාමයෙන් අනතුරුව විශේෂ කොටම මේ පාත්‍ති සැකසීම ගැනත් කතා කරන්න බලාපොරොත්තු වෙන හින්දා ඔබට ආරාධනා කරන්නේ හොමම ඉන්න කියලා. ගෙවත්තක් ඉස්සරහට කරගෙන යනකොට ගෙවත්තේ පිළිවෙල තියාගන්නත් ඒ වගේම
ගෙවත්තෙන් ප්‍රතිලාභ වැඩිපුර ලබා ගන්නත් අපි පාත්‍ය සකස් කරනවා. එතකොට මේ පාත්‍ය සකස් කිරීමෙන් අතුරු ප්‍රතිඵලත් අපිට රාශියක් ලැබෙනවා. පංශු කාදනේ වළක්වනවා වගේ දේවල් ඇතුළත තව ගොඩක් දේවල් තියෙනවා. ඉතින් අස්වැන්නටත් මේක බලපානවා. ක්‍රමිකව මේ වැඩේ කරගන්නේ කොහොමද ඉන්නල වගාවකදී? පාත්‍ය සකසා ගන්න, ඒ වගේම දඬු සිටුවන්නේ කොයි කාලවලදීද යනාදී ගොඩක් දේවල් දැනගන්න තියෙන නිසාත් සුභාෂ් මහත්මයා මේවා ගැන තොරතුරු ඔබට කියන්න බලාපොරොත්තු වෙමින් ඉන්න නිසාත් අපි නැවත යනවා ඔහුව මුණ ගැහෙන්න. මේ බලන්න මේ විදිහටම අපේ ගොවි මහත්මයා ගොම ටික එකතු කරා. හොඳට බල සකසා ගත්තා. අර අපේ රත්නබාල මහම්මා මං හිතන්නේ කාලයක් තිස්සේ බොහොම මේ වගාවට උනන්දු ගොවි මහත්මේ මේ විදිහට අපි ටිකිලි දෙක තුන මේ 1 2 3 මේ වගේ පුරුක් තුනකට විතර යට කර ගන්න එක බොහොම වටිනවා. සාමාන්‍ය වලවල් එක වලක ඉනි ත්‍රිකිලි දෙකක් තුනක් ඉඳ ගන්න පුළුවන් නම් හරි. අර සෝද පාලුවට යනවට අපි පස් ටික බොහොම අපූර්වට හදලා මේ කාබනික පොහොර ටික එක මේ ටික හැදෙන්න දුන්නේ අපේ හිතවතුන්ට මතක් කරන්න ඕන ජූනි මාසෙ. ජූනි මාසෙ තමයි අපි මේ වැඩේ කරේ. නැත්තම් අපේ හිතවතුන්ට අදහසක් නැහැනේ එකපාරට භෝගයක් අහම මොකද්ද වෙන්නේ කියලා. එහෙනම් අපි ඊළඟට බලමු අර පාත්‍යයට ගිහිල්ලා දැන් තත්ත්වේ මොකද්ද කියලා. අපි පොඩි ක්‍රියාකාරකමක් කරේ අදහසක් ගන්න නැත්තම් ඔබට පේන්නේ නැහැ මොකද්ද මේ වෙන්නේ කියලා. දැන් බලමු පාත්‍යයට ගිහිල්ලා ඒ ඉන්නගත ඉන්නල ටික දැන් තත්ත්වේ මොකද්ද? දැන් කරන්න ඕන ක්‍රියාකාරකම් මොනවද කියලා දැන් මොහොතකින් බලමු. අදවන විට මේ තියෙන්නේ අපේ හිතවතුන්ට මතක් කරන්න ඕන අප්‍රේල් මාසේ ගෝල ගෙඩි වගේ මුල් ඇදිච්ච ඉන්නල ගෙඩි මීටර් 2ක් වගේ පල්ල නැත්තම් වර්ග මීටර් 4ක වගේ තවාන් පාත්‍යයක බෝල මුල්ලදිච්ච ඉන්නල ගෙඩි ටික තවාන් දාලා පැල කරගෙන ජූනි මාසේ පොවෙට කලින් නැත්තම් ජූනි මාසේ 15 වෙනිදාට කලින් අපි මේ ඒ දඬු වලින් බෝල වලින් ආපු දඬුර කිලි කඩාගෙන ඉඳපු වගාවක සැප්තැම්බර් මාසේ මේ ක්‍රියාකාරකම් ඔබට පෙන්වන්න අවශ්‍ය ඉඳම තමයි අපි මේ ගොනු කරගන්නේ. සැප්තැම්බර් මාසේ පස්සම් කිරීමේ ක්‍රියාවලිය කරලා කරන ආකාරය සහ ඒකේ ක්‍රියාකාරකම් ඔබට පැහැදිලි කරන්න. එතකොට මේ විදිහට ගොනු ගහලා හැදෙන මේ ඉන්නල පාත්‍ය අපි සෝමතිලක මහත්මයාට ආරාධනා කරනවා මේ පැත්තට එන්න කියලා. මේ විදිහට පාදලා අපි පොඩ්ඩක් මේ හොඳ මහත දණු ටික පොළොවට තද කරලා මේ කුඩා කුඩා දණු ටික කඩලා ඉවත් කරනවා. අපේ සෝමතිලක මහත්මාත් ඔහොමම ඇස්සි කරලා පෙන්නමු. මේ විදිහට අපි පාදලා කරලා මේක පොළොවට හදා ගන්නවා. එතන තියෙනවා අපිට ටිකක් දුර්වල වෙච්ච අතුරු කිලි. මේ දුර්වල වෙච්ච අතුරු කිලි අපි කඩලා ඉවත් කර ගැනීමේ ක්‍රියාවලිය කරනවා. මේ විදිහට. දැන් මෙන්න මේ කොළ තිබුණු රොත්ත පාත් කරලා අපි මෙතනට යොමු කරනවා හොඳින් දිරපු ගොම පොහොර එහෙම නැත්නම් කාබනික පොහොර ස්තරයක් අපි යොමු කරනවා. ඒ කියන්නේ ඉන්නලවල විවිධ භෝග රටා තියෙනවා කියලා අපි කතා කරා. මේ තියෙන්නේ පහතරට කළුතර ගයිගම් කෝරළේ තියෙන තැනිතලා ඉඩම් වල ඉන්නල වගා කරන්න හැටි. අපි ගාල්ලේ ඇල්පිටිය බෙන්තර වගේ ප්‍රදේශ වලට ගියොත් තියෙන ඇලිවැටි වගාව එන්න සමුදෙල මාත්. අපි මේ ටික දාන හැටි පෙන්නනවා. මේ විදිහට අපි හදාගත්ත කොළ තලලා නැත්තම් හොඳ රිකිල් ටික අයින් කළා නැත්තම් කොළ දුරලේව කඩලා ඉවත් කරලා අපි හොඳට දිරපු කාබනික පොහොර වශයෙන් ගොම ටිකක් මේකට එකතු කරනවා. මේ ක්‍රියාවලියට කියන්නේ දැන් මේ ක්‍රියාවලිය කාබනික පොහොර යෙදීම සහ පසුලං කිරීම. මෙතෙන්දී අපි බලාපොරොත්තු වෙන්නේ මේ හැම මෝරපු හොඳ ශක්තිමත් දඬු වලින් අල නැත්තම් අපි බලාපොරොත්තු වෙන ඉන්නල ගෙඩි ලබා ගැනීම උත්තේජනය කරා. අපි වෙන දාන ප්‍රමාණයටම හොඳට දාලා මේ විදිහට ගන්නවා. ඊට පස්සේ අපි කානුවල තියෙනවා අපේ වටපිටාවේ තියෙන පස් වලින් මේක වහ ගන්නවා. මේ ක්‍රියාවලිය ඉතාමත් වැදගත් වෙනවා ඉන්නල වලට පස් ලං කිරීම. අපි පස් ටිකුණුත් වහමු. ජූනි මාසේ ඉඳපු දඬු මෙන්න තියෙනවා ප්‍රධාන අපි ඉඳපු දණ්ඩක් මෙන්න බලන්න. මෙන්න අපි ඉඳපු ප්‍රධාන දණ්ඩක් මෙන්න තියෙනවා අනිත් දණ්ඩ මෙන්න මේ තියෙන්නේ අනිත් දණ්ඩ
මේ එක දණ්ඩක් මේ එක දණ්ඩක් දැන් අපි ගොවි මහත්තුරු වශයෙන් වගාකරු වශයෙන් මෙන්න මේ හොඳින් තියෙන දඬුවල අල අස්වන්න ගන්න තමයි අපි සූදානම් කරන්නේ මේක පොඩ්ඩක් පාහිනවා පාහලා දුරල කොළ අයින් කරලා මේක පාත් කරගන්න එන්න මේ තියෙන පාත් කරගන්න හැටි මේ විදිහට අපි පාත් කරගන්න මේ විදිහ මේ තියෙන එකරකිල්ලක් ඉඳපු මේ තියෙන තවරකිල්ල මේකේ මේ දුරල රිකිලි ආදී කපා ඉවත් කරලා මේක පාත් කරගන්න පාත් කරලා අපි හොඳින් දිරාගිය ගොම පොහොර හොඳින් දිරාගිය ගොම පොහොර මේකට එකතු කරමු මේ විදිහට ගොම පොහොර ස්තරයක් මේක තමයි කාබනික වගාවකදී අපිට මුල් උත්තේජනය කරගන්න පුළුවන් හොඳ සාර්ථක ක්‍රමය මේ විදිහට ගොම පොහොර තට්ටුවක් එකතු කරගන්න ඊට පස්සේ අපි කරන්නේ පතේ තියෙන පස් වලින් වල් නෙලලා ආදිය හොඳින් සකසා ගත්ත පස් වලින් අපි මේක වහලා ස්තරේ හදාගන්න මේ විදිහට ක්‍රමානුකූලව අපි පස්තික ලංකනවා සාමාන්‍යයෙන් අපි අඟලක් හමාරක් පස්තික සූදානම් කළා මේ විදිහට ක්‍රමානුකූලව පස්තික දාලා අපි මේ කොළ ටික හදමු එතනදී ටිකක් පාත් වෙලා අපේ ගෙදර අම්මා ගෘහ ගෘහණිය එහෙම නැත්නම් දුව පුතා පවුල ශ්‍රමය එකතු කරගෙන මේ විදිහට ගොනු කරගන්න රත්නපාල මාම දාමු බලන්න මේ විදිහට හදාගන්න ඔන්න දැන් මේක හොඳ වග රටාවක් අපේ හිතවතුන්ට කියලා දෙන්න කොහොම කදිම වග රටාවක් මොකද අපි දන්නවා කාබනික භෝග කියනකොට කාබනික ආහාර කියනකොට ඒ ප්‍රභා දහමත් එක්ක තියෙන භෝග ඉතාමත් ලේසි වග කරගන්න කාබනික වග කියලා මේ අමුතුම ක්‍රමයකට හදන එක නෙවෙයි වැඩි ප්‍රභා දහමට ලං වෙච්ච ප්‍රභා දහමට ගැළපෙන භෝග තෝරගන්න එකයි වැඩි එහෙනම් පිටරටකින් එන වෙනත් ආහාර වෙනුවට මේ වගේ ගොවි මහත්තුරුන්ගේ රත්තරන් දෑත් වලින් හදන මේ වගේ භෝග කාණ්ඩයක් අපිට රටට සමාජයට දෙන්න පුළුවන් නම් මං හිතන්නේ ඒකත් හොඳ දෙයක්. නේද රත්නමාල මහත්තයා? ගෙවත්තක් සාර්ථකව කරගන්න ඕන නම් ගෙවත්තේ හතරමායිම දැනගෙන ඉන්න ඕනේ. ඔබ හැම අංගලක් පිළිබඳවම විමසිල්ලෙන් ඉන්න ඕනේ. ඒ වගේම තමයි නිශ්චිත වගාවකත්. ඒ වගාවෙත් හතරමායිමම ඔබ දැනගෙන ඉන්න ඕනේ. ඒ නිසාම ඉන්නල වගාවට සම්බන්ධ තවත් වැදගත් කාරණයක් අපි කතා කරනවා. විරාමෙන් අනතුරුව ඒක අතිශය වැදගත් නිසා ඔබ මග හැර ගන්නම එපා. ඕම්මම ඉන්න අපි ඉක්මනට යන ඔබ මුණ ගැහෙන්න. විරාමයට කලින් මං කිව්වනේ ඉන්නල වගාව සම්බන්ධයෙන් විශේෂ කාරණයක් කතා කරනවා කියලා ඊළඟට අන්න ඒ කාරණේට යොමු වෙන්නයි ලෑස්ති වෙන්නේ. දැන් අපි පාත්‍ය සැකසීම, දඬු සිටවීම, කොයි කාලෙද සිද්ධ වෙන්න ඕනේ, පස කොහොමද තියෙන්න ඕනේ, පරිසර තත්ත්වය කොහොමද යනාදී ගොඩක් දේවල් කතා කරා. වැදගත්ම කාරණයක් තමයි පලිබෝධ. ඉතින් කොහොමද පලිබෝධ වළක්වගන්නේ? ඒ සඳහා මොන වගේ ක්‍රියාමාර්ගද ගන්න ඕනේ? එන්න ඒ ටික තමයි අපි දැන් සුභාෂ් මහත්මයාගෙන් දැනගන්නේ. මේ වගේ පරීක්ෂා කරනකොට ඔබට හොඳින් කල්පනාවෙන් මේ දළුකොළ පොඩ්ඩක් බලන්න ඕනේ. දළඹු හානි එන්න පුළුවන්. විශේෂම ඉන්නල වගාවට අපි මතක් කරා වගේ විශේෂ රෝගයක් නැහැ. හැබැයි මේ කොළපත්‍ර බලද්දි මේ විදිහට අපිට මේවා සමහරලාට මේ කෘමි හානි නැත්තම් දළඹු හානි තියෙන්න පුළුවන්. මේ තින්නේ එයා කාලගිය මල ද්‍රව්‍ය. සමහරට මේ අලුත් විකිලි වල සමහර විට මේ විදිහට ගොටු ගහලා තියෙනවා අපිට පේනවා. මේවා අපි පොඩ්ඩක් පල්ලා බැලුවම අපිට පේනවා මෙතන දළඹුවෙක් ඉන්න බව. ඕන් ඉන්නවා. මේ ඉන්නේ යා. මෙයා මේකේ මීට කාලා දාලා මම ඉක්මනට වැටෙන කොහොම කඩිසර සත්තේ මේ කොළ ටික රෝල් කරලා දානවා. රෝල් කරලා පත්‍රේ පටක කාලා විනාශ කරනවා. ඒතර අපි මේක සාමාන්‍යයෙන් පස්ලම් කරන වෙලාවට කොළ වැහෙන හින්දා මේක ලොකු හානියක් නෙවෙයි. මේකත් අපිට යම් ප්‍රයෝජනයක්. කොළ ගොඩාක් වැඩි වෙනකොට මේගොල්ලෝ ඇවිල්ලා පත්‍ර පොඩ්ඩක් අඩු කරාම අල වර්ධනය වෙන්නේ ඒකත් උත්තේජනයක්. හැබැයි මේක හානිකායක තත්ත්වයේ වැඩි වුණොත් පොඩි ඇක්ටීරියා ඉපලක් වගේ අරගෙන අපි පොඩ්ඩක් මෙහෙම මේකට මෙහෙම තල්ලා දානවා. ඔය සිහින් ඉපලක් අරගෙන පොඩ්ඩක් ගසලා දැම්මහම ඒ හානියත් එතනින් අහවර වෙනවා. එහෙම නැත්නම් මේ ටික කඩලා මේ ටික අපි ඉවත් කරනවා. එතකොට මේ ඉන්නල වලට එන ප්‍රධානම හානියක් තමයි පාරමී යහුවා වගේ මේ දළඹු හානිය. ඒක ස්වභාවිකව සහ අපේ පොඩි ක්‍රමවලින් පාලනය කරගන්න පුළුවන්.
නැත්තම් අපිට අලු හලාගත් අලු සල්පයක් ඉහලා මේ දලඹුවන්ගේ හානිය පාලනය කරගන්න පුළුවන්. අනිත් එක සමහරලාට ඉන්නල වලට නෝ වටපණු රෝගේ. ඉන්නල අල ගෙඩි අර සුමුදුව වටකුරුව නැතුව ගැට 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 ගෙඩිය ඇති වෙන. ඒ කියන්නේ ගෙඩියේ ඇතුළට එනවා ඒ බොහොම කුඩා වටපණුයි. එයා ඇවිල්ලා ගෙඩිය නැත්තම් අලේ ඇතුලේ පොත්ත ආශ්‍රිතව බෝ වෙනවා වර්ධනය වෙනවා. එතකොට මේ ගෙඩියේ පොත්ත ආශ්‍රිතව ඉපිල් ඉපිල් නැත්තම් නිරුම් ඇති වෙනවා. මෙන්න මේක අපේ වෙළඳපොළේදීත් ඔබ දැකලා ඇති. ඒක වෙළඳපොළට ගියහම පස්සේ ටිකක් එච්චර අපි ගන්න කැමති නැහැ. එහෙනම් නිරෝගී බීජාල ලබා ගැනීම ඉතාමත් වැදගත්. ඔබ ගන්න තවාන්ට ගන්න අල ගැට සහිත ගෙඩි ගන්න එපා. හොඳ රවුම් පුෂ්ටිමත් හොඳ නිරෝගී බීජාල ගන්න. එතෙන්දී ඉතාමත් වැදගත්කයක් තමයි හොඳින් බිම් සකසන එක. බිම් සකසලා අවුවට නිරාවරණය කරන්න ඔබේ පාත්‍රය. ඊළඟට කාබනික පොහොර දැන් වැඩිපුර භාවිත කරන්න. ඉරාගේ කාබනික පොහොර. ඒ වගේම මුල් ගැටති සහිත ඉන්නල බීජාල මේ සඳහා තවාන්ට යොදා ගන්න එපා. මේ ප්‍රධාන පණිවිඩ කීපෙන් ඔබට හොඳ සාර්ථක ඉන්නල වගාවකට යන්න පුළුවන්. දලඹුහානේදී මතක් කරා වගේ කොළෙයිති පොඩ්ඩක් අල්ලලා දාන්න පුළුවන්. අලු සාත්තුව කරන්න පුළුවන්. දලඹුහානිය ආප් කොටස් කරායිවත් කරන්න පුළුවන්. ඒ ඇති. මුල්කට රෝගයේදී නම් බිම්සක සීමේ ඉඳන් වගාව හොඳට කල්පනාවෙන් කරන්න. අපි කියපු විදිහට හොඳ තවාණක් පාවිච්චි කරන්න. ඒ වගේම හොඳින් ජලයේ බැස යන කාණු ලබා දෙන්න. අනිත් පැත්තෙන් 10 අඟුරු කාබනික පොර වශයෙන් දිරාගිය ගොම කුකුල් පොර හොඳින් භාවිත කරන්න. එතකොට ඔබගේ මූලගැටති වටපණු හානියත් ගොඩාක් පාලනය කරගන්න පුළුවන්. මේ වගේ වගා තාක්ෂණයක් ගැන අපේ සෝමතිලක මහත්මයා ඔබට අපේ විවිධ නාමයන්ල බලන්න ඔබ වැනි අයටත් දෙන්න පණිවිඩයක් ඇති. මොකද හිතන්නේ අපේ හිතවතුන්ට ඔබතුමාට කියන්න තියෙන මොකද්ද? දැන් මේ වැනි ඉන්නල වගාවකදී අපි මුලින්ම අපිට මේක රසායනික පොර වලින් තොරව මේක සකසා ගන්න පුළුවන්. ඒ කියන්නේ කොම හෝ නැත්තම් කඩේ තියෙන හරක් කටු අන්න ඒ වගේ දෙයක් අපිට මේකට දාලා මේක යම්කිසි කිසිම රසායනික ද්‍රව්‍යයක් මේකට කිසිම පණු රෝගයක් මේකට හැදෙන්නේ නැහැ. ඒ නිසා කිසිම රසායනික බෙහෙතක් අපිට මේකට අවශ්‍ය නැහැ ගහන්න. ඒ නිසා ස්වභාවයෙන්ම කාබනික පොර මතම තමයි මෙම මේ අල බැහිමේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. ඒක මේ අපි සාර්ථක අස්වැන්නක් ගන්නවා මේ ක්‍රමේ. වාටවත් වසවිෂ නැති ආහාරයක් හැටියට මේ ඉන්නල වගාව කියන්න පුළුවන්. ඒ කියන්නේ වසවිෂ කන සමහරලාට පිටරටින් ආපු ආහාරත් අපි වසවසෙන් ගන්නකොට අපේ පුංචි දුව පුතාගේ ඉඳන් වැඩි මහල්ල වෙනකන් අපේ රටේ අපේ මේ ගොවියන්ගේ කරකට ආපු ශක්තිමත් දෑත් වලින් වැවෙන මෙවැනි අස්වැන්නක් අපි ගෙදරට වැඩිපුර ගේන්න ඕන. අපි අපේ හිතවතුන්ට කියනවා ඔය ආටෝප සාටෝප දවටන තියෙන කැම්පින් පොඩක් එහාට කරලා හොඳ අලබතල ව්‍යංජනත් එක්ක දේශීය ආහාරයක් ගන්න. මේ වගේ වසංගත 10ක් ආවත් ප්‍රතිශක්තිය ඇති කරන්න ඇඟේ කෘතිමව කරන්න බැරි බව ඔප්පු කරලා තියෙනවනේ. කෘතිමව ප්‍රතිශක්තියක් නෙවෙයි සබහ දහමට අනුගත වෙච්ච මහ පොළොවට දාඩියට අනුගත වෙච්ච ප්‍රතිශක්තියකින් ඔය ඕනම රෝගයක් අපිට පාලනය කර ගැනීම හැකියාවක් තියෙනවා. මං හිතන්නේ එහෙනම් අපි අද දවසේ සෝමතිල මහත්තයාට සමුදෙමු. බොහොම ස්තුතියි ඔබතුමාට. ආයිබෝන් කියලා. ආයිබෝන් මේ ආහාර මේ භෝගයේ ඔබේ ගෙවත්තේ කුඩා ඉඩක බඳුනක බේසමක කුඩා පාත්‍රයකට හරි වගා කරගෙන හොඳ පෝෂණීය ආහාරයක් ලබා ගන්න කියලා අපේ හිතවතුන්ට අපි මතක් කරනවා. එහෙනම් අද දවසේ ඔබෙන් සමු ගන්නවා. මේ කියන කෘෂිකර්මාන්තය පැත්තෙන් අපිට කරන්න පුළුවන් හොඳම දේ තමයි වසවිස නැති දෙයක් වගා කරගන්න එක. අපේ ගෙදර පරිභෝජනයට තියා ගන්නා වගේම තවත් කෙනෙක්ට ඒ පණිවුඩය යාකරන එක. ඉතින් ඒ වගේම ඉටු කරමින් රිවිදින අරුණැල්ල ඔබත් එක්ක ඉනවා ඉදිරියටත්. ලබන සතියේත් අපි ඔබව මුණ ගැහෙනවා. දවස් 7ක විරාමයක් තියෙනවා. ඒ විරාමෙන් උප්පරිම ප්‍රයෝජන නෙලා ගන්න ලබා ගන්න පරිස්සමෙන් ඉන්න. පිග්මන්ට් මුණ ගැහෙමු. ආයුබෝවන්. අටුකොටු පිරෙන නව හෙට දවසක් අගහිග මැටෙන අරුණට අරුතක් ගෙවතු පුරා පල බරින් පිරෙන්නට එතට ණය නොවි ජීවත් වෙන්නට ගෙවතු පුරා ඵල බරින් පිරෙන්නට හෙටට ණය නොවි ජීවත් වන්නට සතුට උතුරමින්
දුර ගලන්නට අවදිවන්න රට සරු කරලන්නට